HiruGossip.lk. මොනවද ඔබතුමාගේ අමාත්‍යංශයෙන් වෙන්නේ? මගේ අමාත්‍යංශ තුනක් තියෙනවා. එකක් තියෙනවා ඉඩම් අමාත්‍යංශ, එකක් තියෙනවා සංචාරක කටයුතු අමාත්‍යංශ, එකක් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශ. ඒකේ තියෙන ඒ පනස්තොල තියෙන කරුණු අනුව අපි කටයුතු කරගෙන යනවා. කාලෙන් කාලෙට කරලියට ඇවිත් ඔබතුමා හොඳටම නා ගන්නවා නේද? මගේ කාර්ය හරියට කරනකොට ඉතින් ඒවට ඉතින් අපි ඉල්ලන්න කරන්න යන්න ඕන නෑ. ඉබේම සුසුකම් ගන්න අපිට ලැබෙනවා. ඔබතුමා වත්තලද නැත්නම් වෙන පැත්තකද? මම වත්තල. වත්තල වුණාට තමන්ගේ ආසනේ වෙන්නේ මොනවද කියලාවත් ඔබතුමා දන්නේ නෑ නේද? සාමාන්‍යයෙන් මොනවද සිදු වෙනවා මම දන්නවා. වත්තල රජුරුව වගේ ඉන්න ජෝන්ගේ ඔලුවට උඩින් කපුටකටවත් යන්න හයියක් නෑලු නේද? අගේට තිබුණු වත්තල මන්තීරුව කඩලා තියෙනවා. කවුරු කළත් කැත වැඩක් නේද ඒක? ඔබතුමාල හැදුවනේ යහපාල නාණ්ඩුවක්. ඒත් මේ වෙනකන් වැඩක් නම් කරලා නෑ නේද? රාජපක්ෂ ආණ්ඩුවට ඔබතුමාලා දිහි කැපුව නේද සල්ලි ගසා කෑව කියලා? කවුද දැන් එහෙම කිව්වට මදිනේ ඒව ඔප්පු කරන්න ඕන. එතන ඒව විමර්ශන කරන්න යනවා. පොඩි මිනිහගේ පුංචි වරදටත් දඬුවම් දෙනවා. ඒත් ලොකු ලොකු වැරදිවලට නම් කවුරුවත් කතා නෑ නේද? නෑනේ. දැන් ඒ වැරද කරපු මිනිස්සු කරුවා නම් මුදල් ගසා කෑවා නම් ඒව හොයලා ඒවට දඬුවම් කරන්න ඕන. ඔබතුමාට අමතකුණාට කලින් ඔබතුමාම කියලා තිබ්බා මන්තිරුව කැඩුවට හදනවනම් ප්‍රශ්නයක් නෑ කියලා. නෑනේ හදනවනම් ඉතින් ප්‍රශ්නයක් නෑ. එතකොට මහජන මුදල් වලින් හදපු මන්තිරුව කඩපු එක හරිද? මන්තිරුව කඩපු එක ඔබතුමාගේ වැඩක් නිසාද වැරද්දක් නෙවෙයි කියන්නේ? මම දන්නේ. ඔබතුමා විහිළුකාරයෙක්ද? නෑ මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මැතිවරයෙක් කියන්නේ කොල්පම් කරන්න බෑ. මම වගකීමකින් කටයුතු කරන්නේ. හැබැයි තින් පහුගිය දවසක සදාහරිත පරිසර හා සුබසාධන සංගමේ සභාපති කිව්වේ ඔබතුමා ආණ්ඩුවේ ඉන්න ජෝකර් කෙනෙක් කියලා. එක පක්ෂින්න රංජන් ඇමතිතුමත් ඔබට හොඳට දෙහි කැපුව නේද මන්තිරුව කැඩුව කියලා? අසත්‍ය චෝදනාවක්. ඒක අපේ මහලේකන්තුමාම කිව්වා එහෙම කිසි දෙයක් රැස්වීමේ සිද්ධ වුණේ නැහැ කියලා. එක ආසනේ ඔබතුමාගේ යාළුවා නේද නිමල්ලංස ඇමතිතුමා? පහුගිය කාලේ තිබුණු කොක්ක දැන් නෑ වගේ නේද? මගේ කිසි ප්‍රශ්නයක් නෑ. මේ මිනිහත් නිකන් ආයෙක දුරවල යන්න ගියා. ඔය ඔය අයියලාගේ විස්තර කියන්න ගියොත් එහෙම ඉතින් මම පොතක් ලියන්න ඕන. මම කියන්නේ නෑ. ජෝන්ගේ විසේ ගෙටත් උසේ කියලා කතාවකුත් පැතුරුණා නේද පහුගිය කාලේ? මේ මොකද දන්නේ? කාටවත් අසනීපයක් තියෙනවද කියලා? ආලුවක් තියෙනවද දන්නේ? මගේ පුරුෂත්වයයි සත්‍යයයි මගව තියෙනවද? මන්තිරුව කැඩුවේ ඔබතුමා නේද? මොනවර දැන් ඉතින් ගැලවෙන්න කියන්න තියෙන්නේ? මොකද කියන්නේ දැන්? මම කලින් කිව්වෙත් නෑ. මේකෙන්ද මට ඒක අදාළ නෑ. ඒක ඉතින් නීතිය බාර නීතිය සාමයේ අංශය ඒක දැනගන්න ඕනේ. එහෙම වුණා. කාටවත් ඔප්පිය පාස් කරන්න නැතිව ඔබතුමාගේ ආසනේ විදිහට ඒ ගැන හොයලා බලන්නවත් යුතුකමක් තියෙන්න ඕන නේද? මම මේ බාල දීලා තියෙනවා පොලිසියට ඒක බලන්න කියලා. මට අයිති නෑ. අඩුම ගාන කරපු පරීක්ෂණයක් ගැනවත් දන්නේ නැද්ද? දන්නේ නැහැ මම. කිව්වේ නැහැ මම. යහපාල නාණ්ඩුවට ඇපත් නැති වෙයිද ඉස්සරහට? යහපාලනේ කවදාවත් මේ ආණ්ඩුව පරාජය කරන්න බෑ. නියමිත කාල සීමාව අවසන් වෙනකල් යනවා. දැන් පේන්නේ නැද්ද? ආණ්ඩුවේ ඉන්න තුන් දෙනෙක් අද විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හිටිය ප්‍රබලම තුන් දෙනෙක් දැන් ආණ්ඩුවට එනවා. තවත් ඉන්නවා කියන දේ එක තමයි ආරංචි. ඒකින්ද අද ගණන් ඇහුවා කියද කියලා කියාගන්න බැරුව ගියේ
එටන් ඉදර එන ටිකත් බලලා ඉවරලා සිකුරාදාටම හරි ගාන කියන්නම් කිව්වා. මේ ලක්ෂ්මණ මුකිරියල් වැටුණා. ඔබතුමාලගේ කතාව නම් දෝලාවෙන් හැබැයි ගමන පයින් කියලා ඒකබද්ද විපක්ෂය චෝදනා කරනවා නේද? එහෙම නේන හැම විපක්ෂෙම. එහෙම කියවනවා. ඒක ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. උද්ඝෝෂණ කරනවා, විවේචන කරනවා, අසත්‍ය චෝදනා කරනවා. ඒක විපක්ෂයේ ස්වභාවයක්. ඕවා අපි ගණන් ගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා දිගටම දේශපාලනයේ ඉන්න එක ගැන මොකද හිතන්නේ? නමෝ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. තුමාට එන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක වළක්වන්න නැහැ කවුරුත්. අලුත් පක්ෂයක් හැදුවොත් ඔබතුමාලට ගෙදර තමයි යන්න වෙන්නේ නේද? කිසි බලපෑමක් නැහැ. ශ්‍රී ලංකා ජාතික පක්ෂය දෙකට බෙදෙනවා කියන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඉතින් උඩින් එන්න පුළුවන් අවතන. Hiru Gossip.lk